විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි කාටවත් ඕන විදිහට පොලිසි දාන්නත් බෑ කාටවත් ඕන විදිහට මේ රටේ නිල ඇඳුම් අඳලා ට්‍රැෆික් කන්ට්‍රෝල් වලට මිනිස්සු දාන්නත් බෑ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න බලය තියෙන්නේ අපේ රටේ පොලිසියට පමණයි ඒ වගේම හදිසි අවස්ථාවකදී ඒ සඳහා ත්‍රිවිධ හමුදාවල සහාය ලබා ගන්න පුළුවන් එහෙම නැතුව මම නගරාධිපති කෙනෙක් හරි නැත්නම් වෙනත් තනතුර දරන කෙනෙක් හරි විදියට මම ඔය තරුණ කොටස් මේ බඳවගෙන නිල ඇඳුමක් අඳලා පාරේ ට්‍රැෆික් කන්ට්‍රෝල් එකට දානවා නම් වාහන පාලනය කරන්න ඒක නීති විරෝධී නීතියට පටහැනි. ඉතින් මෙතනදී ඔය සිද්ධිය අපි දැනගත්ත දවසේම මේ ගැන කටයුතු කරා. ඒ අයට අඳලා තිබුණේ LTT පොලිසිය ඇඳපු නිල ඇඳුම. ඒක ඉතාමත්ම මතභේදයට තුරු දෙන සැකයට තුරු දෙන කාර්යයක්. මේක හැමෝටම පොලිසි පාවිච්චි කරන්න බෑ. මේ රටේ ඉන්න එක පොලිසියයි. ඒ තමයි ශ්‍රී ලංකා පොලිසිය. ඒ පොලිසියට අමතරව වෙන කිසිම පොලිසියක් හෝ පොලිසිය කරන වැඩ කටයුතු කරන්න වෙන කිසිම කණ්ඩායමක් අවශ්‍ය නැහැ. අපේ පොලිසිය හොඳ නිලධාරීන් ඉන්නවා. හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හොඳ රාළහාමිලා ඉන්නවා. ඒ අයට හැකියාව තියෙනවා මේ රටේ මිනිස් ජනතාවට ආරක්ෂාව දෙන්න. ඒ වගේම වාහන ගමනාගමනය නිසි ලෙස හසුරුවන්න පාලනය කරන්න. ඉතින් ඒ නිසා තමයි අපි යාපනයේ නගරාධිපතිවරයාව වහාම අත්අඩංගුවට අරගෙන පසුව දාම උසාවියට ඉදිරිපත් කරලේ කරේ නීතිමය වශයෙන් කටයුතු කරන්න. ඒ තමයි පළවෙනි තත්ත්වය. ඉදිරියට නගරාධිපතිවරයා හෝ වෙනත් කෙනෙක් මේ වගේ දේවල් හිතුවක්කාර විදිහට කරන්න ආවොත් නීති විරෝධීව නීතියට පටහැනියව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි කොයිම අවස්ථාවකවත් පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මෙතෙන්දි විශේෂයෙන් අවධාරණය කර යුතුයි මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට අපේ රටේ අපි තරුණ කාලේ විඳ දුක අපේ රටේ උතුරේද දකුණේද මැදෙමද නැගෙනහිරද බටහිරද කිසිම තරුණයෙකුට තරුණියකට විඳින්න ඉඩ දෙන්න ඉඩ තියෙන වාතාවරණයක් ඇති කරන්න අපි කිසිම කෙනෙකුට ඉඩ තියන්නේ නැහැ. ඉතින් ඔය නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මහත් ආందోලනයට තුරු දෙච්ච එකක්. නමුත් අපි රජයේ විදියට ඒකට වහාම අවශ්‍ය පියවර අරන් තියෙනවා.